පසුගියදානි මාට පත් වූ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන අවසන් 2020 තරගයේ දුර්වල විනිසුරු තීරණයක් හේතුවෙන් තරගයේ අවසන් ප්‍රතිඵලය වෙත ප්‍රබල බලපෑමක් එල්ල කළා. එන් අනතුරුව තරගින් අනතුරුව වනිදු හසරංග සහ විනිසුරු ලින්ඩන් හැනිබල් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වූ ආකාරයේද දක්නට ලැබුණා. එන් නොනවතුණු වනිදු හසරංග තරගින් අනතුරුව පැති මාධ්‍ය හමුවේදී විනිසුරු හැනිබල් දැඩි ලෙසින් විවේචනයට ලක් කරමින් අදහස් පළ කළ ආකාරයේද දක්නට ලැබුණා. ඒ අනුව මතභේදාත්මක තත්ත්වයේ සම්බන්ධයෙන් සහ විනිසුරු ලින්ඩන් හැනිබල් විවේචනය කිරීම සම්බන්ධයෙන් නායක වනිදු හසරංග හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි පසුගියදා අතුරුතුරු වාර්තා වුණා. එම වාර්තාවන්ට අනුව හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු හැනිබල් විසින් තරග තීරකවරයාට පැමිණිල්ලක් සිදු කර තිබෙන බවටද එෙහිදී වැඩිදුරටත් වාර්තා වුණා. හසරංගගේ හැසිරීම ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ ඔහුට එරෙහි දෙවන මට්ටමේ චෝදනාවක් එල්ල කර ඇති බවයි එහිදී සඳහන් වුණේ. පෙර වැරදි වලින් දැනටමත් වනිදු හසරංග ලබාගෙන ඇති දඩුවල් ලකුණු දෙකක් හේතුවෙන් එම චෝදනාවන්ට වරදකරු වූවොත් හසරංග හට 2020 තරග දෙකක් හෝ ඊට වඩා වැඩි තරග සංඛ්‍යාවක තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ක්‍රික්වයර් වෙබ් අඩවිය වාර්තා කළා. ඒ අනුව බොහෝ විට ශ්‍රී ලංකා නායකයාට සැලකිය යුතු දඩුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ක්‍රික්වයර් වෙබ් අඩවිය වාර්තා කළා. මේ අනුව ඇෆ්ගනිස්තානයට එරී රංගිල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැයති තෙවන 2020 තරගෙන් පසු විනය විරෝධීව හැසිරුණේ යයි ශ්‍රී ලංකා 2020 පිලේ නායක වනිදු හසරංග හට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් 150ක දඩයක් පනවා තිබෙන බවත් එම දඩුවමට අමතරව වනිදුට දඩුවන් ලකුණු එකතු කිරීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් අද පස්වරුවේදී දැනුම් දීමට නියමිත බවත් නිල නොවන වාර්තා සඳහන් කරනවා. එසේ වුවත් වනිදු හසරංගහට බංගලාදේශයට එරිල් ලබන මස 4 වනදා සහ 6 වනදා යන දිනයන්වලදී 2020 තරග දෙක අහිමි වනු ඇති. එම තරගයේ නිපන්දුවක් පිළිබඳ ලින්ඩන් හැනිබල් මහතා සමග ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචනය කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඔහුට එම දඩුවම් පැනවීමට හේතුව බවයි නිල නොවන වාර්තා සඳහන් කළේ. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.